විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ ඉඳලා අද මේ රටේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය ක්‍රියාකාරීන් එමත් නැත්නම් මැතිවරණ කමිටු සමාජිකයින් එමත් නැත්නම් පළාත් පාලන ආයතන ප්‍රධානීන් පළාත් පාලන ආයතන සමාජිකයින් මැතිවරණේ සඳහා නාම යෝජනා බාර දුන්න අපේක්ෂකයින් ලැයිස්තුවේ ඉන්න අපේක්ෂකයින් පළාත් සභා මන්ත්‍රීතුමන්ලා ක්‍රියාකාරීන් සියලුම දෙනාට පණිවිඩයක් දීම සඳහා තමයි මේක අවස්ථාවක් කරගන්නේ. විශේෂයෙන්ම මේ වෙද්දී අපි දකිනවා මාධ්‍ය තුල ඒ වගේම සමාජ මාධ්‍ය තුල මේ වෙද්දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයාට සහය නොදී වෙනත් දේශපාලන බලවේගවලට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාක්ෂිකයින් එහෙමත් නැත්නම් කමිටු සමාජිකයින් එහෙමත් නැත්නම් මම අර කලින් කියපු නියෝජිතයින් සම්බන්ධ කරගෙන වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න උත්සාහ කරලා තියෙනවා. ඒක ෆේල්. ඊයේ නුවර දිස්ත්‍රික්කයේට සියලුම පළාත් පාලන ආයතන ප්‍රධානීන් කැඳෙව්වා. මම වගකීමකින් කියන්නේ මම හිතන්නේ ඒ ආයතන ප්‍රධානීන් මම හිතන්නේ 300කට ආසන්න ප්‍රමාණයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන ආයතන නියෝජිතවරු ඉන්නවා. ඒ නියෝජිතයින්ගෙන් 10%ක් හොයාගන්න බැරුව ගියා. 50 දෙනෙක් එකතු කරගන්න බැරුව ගියා. ඉතින් ඒ නිසා ඒ වැඩපිළිවෙල තුළ දැඩි කඩාවැටීමක් මේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපේක්ෂකයාට සහයෝගය නොදී මහින්ද රාජපක්ෂ හිටපු පස්වෙනි විධායක ජනාධිපතිතුමා අපේ පරමාදර්ශී නායකයා විදිහට ඉදිරිපත් කරපු අපේක්ෂකයාට සහයෝගය නොදී නාමල් රාජපක්ෂ අපේ අපේක්ෂකතුමාට සහයෝගය නොදී මේ ගත්තු කඩාකප්පල්කාරී ක්‍රියාමාර්ගයේ අද ඒගොල්ලන් තුලම කඩාවැටීමකට පත් වෙලා තියෙනවා. දැන් යනවා ඒගොල්ලෝ මැතිවරණ කමිටු පිහිටුවන්. මම දැක්කා ගම්පහ දිස්ත්‍රික්කයේ එවැනි කමිටු වලට සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් ඒ නිසා බොහොම දුර්වල තත්යකට. මොකද බොහොම කඩාවැටීමකට අද මේ කණ්ඩායම පත් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා විශේෂයෙන් අවධාරණය කරනවා මේ එන්නේ බැටළු හැම පොරවගත් වෘකයෝ. මේ එන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන දේශපාලන දෙවන්ත දේශපාලන පක්ෂයේ තමයි අපි තාම ඉන්නේ කියාගත්තු ව්‍යාජ කණ්ඩායම. මේ එන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා තමයි අපේ පරමාදර්ශී නායකයා කියාගත්තු ව්‍යාජ කණ්ඩායමක්. ඇයි මං එහෙම කියන්නේ? මේ කණ්ඩායම උත්සාහ කරන්නේ මේ තියෙන ප්‍රගතිශීලී දේශපාලන කඳවුර එහෙමත් නැත්නම් බිම මහ පොළව අඳුරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බිම් මට්ටමේ ඉන සමාජිකයව රවටාගෙන වෙන පැත්තකට ගෙන යෑමට. රවටාගෙන වෙන පැත්තකට ගෙන යෑම. අපි මහින්ද මහත්තයෙක් ඉන්නේ. අපි මහින්ද මහත්තයා කියන දේ තමයි කරන්නේ. අපි පක්ෂේ එහෙම පක්ෂේ යාන්ත්‍රයක් නැහැ. අද පක්ෂේ මේ වෙද්දි දැනුවත් කරලා තියෙනවා පාක්ෂිකයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ වෙලාවේ මැතිවරණ ඉදිරිපත් වෙනවා පොහොට්ටුව ලකුණෙන් කියලා. මේ වෙද්දි දැනුවත් කරලා තියෙනවා අපි නාමල් රාජපක්ෂ මැතිතුමාව මේ මැතිවරණයට ඉදිරිපත් කරනවා කියලා. මේ වෙද්දි අපි ඒ සියලුම ආගමික නායකයින්ට ඒ වගේම සියලුම මේ රටේ විද්වතුන්ට මේ රටේ අනුබද්ධ සංවිධානවල නියෝජිතයන්ට සියලු දෙනාට අපි මේ වෙද්දි පක්ෂ යාන්ත්‍රණය කියලා තියෙනවා. ඒ නිසා කවුරුන් හෝ තැන් තැන්වලට එකතු වෙන්න මේකයි වැඩපිළිවෙල කිව්වට නියම වැඩපිළිවෙල ශ්‍රී ලංකා පොදුජන පක්ෂ මූලස්ථානයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වැඩසටහන් මාලාවේ තමයි තියෙන්නේ. ඒ නිසා අද ලොකු අසරණතාවයකට යම් යම් කැබිනට් අමාත්‍යවරු යම් යම් ඇමතිවරු යම් යම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පත්වෙච්ච මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ රූපේ පාවිච්චි කරලා පාර්ලිමේන්තු ආපු අය අද මහ පොළව ගිහිල්ලා විමසලා බලද්දී අද ඒගොල්ලෝ ලොකු කඩාවැටීමකට පත් වෙලා තියෙනවා. පල්ලැහැ ඉන්න අපි ගරු කරනවා. පල්ලැහැ ඉන්න ප්‍රාදේශීය නායකයෝ දැන් පහුගිය දවස්වල අත්උස්සනවා නම් දැක්කා. නමුත් තැනට ගියාම පුද්ගලයෝ නැහැ. ඉතින් අත්උස්ස ගත්තාම ඔය විශ්වයේ කවුද එක්සත් ජාතික පක්ෂයය ගෙනල්ලාද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයය ගෙනල්ලාද කියන එක අපි දන්නේ නැහැ. නමුත් ඔය අත්උස්සපු ගොඩේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අය බොහොම අල්පයයි කියන එක අපි දන්නවා. අපි ඒගොල්ලන්ට ගෞරවයෙන් ආරාධනා කරනවා මේ රැවටීමට තව තවත් අහුවෙන්න එපා. කරුණා කරලා පක්ෂයේ වැඩපිළිවෙලත් එක්ක පක්ෂයේ යෝජනාවලියත් එක්ක කටයුතු කරගෙන යන්න. ඒ පක්ෂයේ ඉදිරියට ගේන ක්‍රියාවලියත් එක්ක ඒකාබද්ධ වෙන්න. මොකද මේ රටේ දැවෙන ප්‍රශ්නවලට උත්තර දෙන්න පුළුවන් එකම දේශපාලන කඳවුර
මේ පොදු මහජනතාව නියෝජනය කරන ගොවියා කම්කරුවා මේ සියලු බලවේග නියෝජනය කරන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ. ඉතින් ඒ නිසා අපි හිතන්න ඕන අපි ගෙයින්ගෙට ගිහිල්ලා ඡන්දයක් ඉල්ලද්දි අපි ඉල්ලන්නේ මොන වගේ ප්‍රතිපත්තියක් තියෙන කෙනෙක් වෙනුවෙන්ද ඡන්දයක් කියලා. ඉතින් ඒ නිසා මම හිතන්නේ ඒ එකතු වීම අද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වටා ගොනු වෙලා එකතු වෙලා තියෙනවා. දැන් දකින්නවානේ අපි මාධ්‍ය තුල දකින්නවා යම් යම් අය සුවාදීන වුණා, යම් යම් අය ඒ සුවාදීන භාවයේ පැත්තකට තියලා දේශපාලන කඳවුරු නියෝජනය කරා. අද දවසේ මං හිතන්නේ සුදර්ශනී ෆිනෑන්ඩ් පුල්ලේ මැතිණිය සමග ජන බලවේගයට සම්බන්ධ වුණා. ඒගොල්ලෝ විඩින් විඩේ එක එක පැති නියෝජනය කරා. අද මහා පිළිකුලක් දේශපාලනය කරන සියලු දෙනාට මහජනතාව තුළ ලොකු විරෝධයක් ඇති වෙලා තියෙනවා. ඇයි? මේ පිල් මාරුව නිසා, මේ පැති මාරුව නිසා, මේ තමුන්ගේ වාසියට වරදානෙට වරප්‍රසාදෙට එහෙමත් නැත්නම් ජයග්‍රහණය තමුන් ඊළඟ සැරේ පාර්ලිමේන්තු එන්න මොන කොහෙන් හරි කමක් නැහැ. ඉතින් ඒ නිසා මේක හරි ලැජ්ජා සහගතයි. මිනිස්සුන්ගේ ප්‍රතිපත්තිය තමයි ඡන්ද දෙන ඡන්දදායකයා බලන්නේ. තමුන් වෙනුවෙන් කොච්චරකල් ඉඳීද, තමුන් වෙනුවෙන් වැඩ කරයිද, තමුන් වෙනුවෙන් කැපවෙයිද, තමුන් දෙන ඡන්දෙට රට වෙනුවෙන් වග කියයිද කියලා. ඒ නිසා අපි එදත් ගත්තු තීන්දුව තුළ කොන්ද කෙලින් තියාගෙන හිටියා. අපි ළඟටත් ඕන තරම් වරදාන වරප්‍රසාද ගලාගෙන ආවා. නමුත් අපි ඒවා තුට්ටුවකට මායින් කරේ නැහැ. මොකද අපි දන්නවා අපි වග කියන්න ඕනේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් අපිට ඡන්දෙ දුන්න මිනිස්සු වෙනුවෙන්. ඊළඟට මම මෙතනදි මතක් කරනවා අද මේ මම කලින් කිව්වා මේ මාසෙකට එකහමාරකට මාසෙකට වගේ ආසන්න කාලයකදී මේ අසුද්ධ සන්ධානයක් ගැන. මේක එදා ලොකුවට විවේචනය වුණා. ඒක මම කිව්වේ මේ අද පත්වෙන තත්ත්වේ දැකලා. අද මේ මැතිවරණ කමිටු හදන්නේ කා එක්කද? සමහරු දේශපාලනයේ වෙනුවෙන් තමුන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් තමුන්ගේ කැපවීම වෙනුවෙන් වෙඩි තියාගත්තු අය ඉන්නවා. බෝම්බ ගහගත්තු අය ඉන්නවා. මිනි මරාගත්තු අය ඉන්නවා. සමහරුන්ගේ අම්මලා තාත්තලා සමහර වෙලාවට මේ පක්ෂ වෙනුවෙන් වෙනත් පක්ෂ කෙනෙක් අතින් මිය ගිහිල්ලා තියෙනවා. දේශපාලන ව්‍යාපාරයක් කියන්නේ අපි දන්නවා අද ජනතා විමුක්ති පෙරමුණ. දැන් ඔය NPP කියාගෙන ආවත් මේ කී දහහක් මේ බලවේග තුල මිය ගියාද? එක්සත් ජාතික පක්ෂේ කොපමණ ප්‍රමාණයක් මේ තිබිච්ච භීෂණ කාලය තුළ මිය ගියාද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ අය මිය ගියාද? ඒගොල්ලන්ට තිබුණා උවමනාවක් මේ රට ජාතිය වෙනුවෙන්. ඒ නිසා ඒගොල්ලෝ ඒ අනතුර දැක දැක තමුන්ගේ ප්‍රතිපත්තිය හිටියා. අද මොකද වෙලා තියෙන්නේ? අද ඒ පැත්තේ මිනි මරපු එක්කෙනයි, මේ පැත්තේ බෝම්බ ගහපු එක්කෙනයි, මේ පැත්තේ කපා කොටා ගත්තු එක්කෙනයි අද එක වේදිකාවට ඇවිල්ලා ඒ වේදිකාව ඇතුලේ රණ්ඩු කරනවා. ඉස්සරහ පුටුව ඉල්ලලා රණ්ඩු කරනවා, මූලිකත්වය ඉල්ලලා රණ්ඩු කරනවා, සංවිධායකකම් ඉල්ලලා රණ්ඩු කරනවා. දැන් මොකක්ද සිද්ධ වෙලා තියෙන්නේ? හොඳට ආපස්සට ගිහින් බලන්න 2015දී අපිට මේකම නොවේද උනේ? අපි එදා කිව්වේ මේකට ආඩි හන්දරාගේ කැඳ හැලිය කියලා. ඔක්කොම අත මිට මොලවලා දානවා. අන්තිමට ඉතුරු වෙලා තියෙන උණු වෙච්ච වතුර ටිකක් විතරයි. කැඳ නැහැ. ඒ නිසා මේ රට විශාල අගාධයකට ගෙනියන්න මේ ගම තුලට ගමේ සංවර්ධනයේ ගමට ගෙනිය ගද්දී මමයි මේක ගෙනාවේ. අපි එදා ජනාධිපතිතුමාට අතීස්සේ ජනාධිපතිතුමාට අවුරුදු දෙකමාරේ වැඩ පිළිවෙල කරගෙන යන්න. ජනාධිපතිතුමා පෙරලා අපෙන් ඉල්ලුවේ දේශපාලන වාද ભેද තකන්නේ නැතුව මට උදව් කරන්න. මගේ කකුලෙන් අදින්න එපා. අපි එක දවසක් කකුලෙන් ඇද්දිනේ. වගකීමෙන් කියන්නේ. අදටත් අපි ජනාධිපතිතුමා රජයක් විදියට ගන්න වැඩ පිළිවෙලට අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැටියට හරි රාජ්‍ය අමතිවරු හැටියට අපෙන් ඉල්ලන සහයෝගය අපි දෙනවා. හැබැයි අපේ දේශපාලන ව්‍යාපාරයේ වෙන එකක්. ඒ නිසා ජනාධිපතිතුමාගේ දේශපාලන ව්‍යාපාරයට සම්බන්ධ වෙලා ඒ කඳවුරට සම්බන්ධ වෙලා දේශපාලනය කරන්න ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපිට බෑ. ඒ නිසා ඒකේ ඉතුරු වෙච්ච කණ්ඩායමක් දැන් එක ඒ ගැටලු හින්දා ඉවත් වෙච්ච අයත් නැවත සාකච්ඡා කරමින් එකතු වෙමින් කතා කරමින් ඉන්නවා. පළාත් පාලන නියෝජිතයින්ට, ප්‍රාදේශීය නියෝජිතයින්ට, ප්‍රාදේශීය ක්‍රියාකාරීන්ටයි මට මේ පණිවිඩය දෙන්න උනේ. මේ එන්නේ පොහොට්ටුවේ තමයි අපිත්. අපි වැඩ කරන්නේ පොහොට්ටුවේ. අපිට මහින්ද මහත්තයා තමයි මේක කිව්වේ. මේක කියාගෙන ව්‍යාජ කණ්ඩායමක්. ඒ නිසා නියම පොහොට්ටුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයත්, ඒ වගේම දැන්වීමත්, ඒ වගේම වැඩපිළිවෙලත් අරගෙන දැන් මේ වෙද්දි අපේ ඉන්න දිස්ත්‍රික් නායකයෝ, අපේ ඉන්න ප්‍රාදේශීය නායකයෝ, අපේ ඉන්න ආසන සංවිධායකරු, අපේ ඉන්න අනුබද්ධ සංවිධායක මේ සියලු දෙනා දැන් වෙද්දි වැඩපිළිවෙල අරගෙන එනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේ ව්‍යාජත්වයට
දැන් එදා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට හදීසි එතුමට ඇප තැන්පත් කරන තත්ත්වයටත් ස්වාධීනව පත්කරේ මේ කණ්ඩායම්. මේ සාකච්ඡා අතරතුරදී මේ සාකච්ඡා හරියට ගෙනිච්චනම් සමහර වෙලාට යම් යම් එකගතාවන්. දැන් සමහරුව එත්තු ගන්නන්න හදනවා මේ පොහොට්ටුව තමයි මේ තිබිච්ච එකමුතුකම කැඩුවේ කියලා. එහෙම දෙයක් උනේ නැහැ. දිගින් දිගට සාකච්ඡා කරා. දිගින් දිගට කතා කරා. දිගින් දිගට යෝජනා කරා. 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන, ඊළඟට පළාත් සභා මැතිවරණ ගැන, ප්‍රාදේශ සභා මැතිවරණ ගැන, ඊළඟට එන මහ මැතිවරණ ගැන දිගින් දිගට සාකච්ඡා කරා. ඒ සාකච්ඡා අසාර්ථක කරන්නත් යම් යම් කණ්ඩායම් ඒ සාකච්ඡා ඇතුළ ඉඳගෙන වැඩ කෙරුවා කියන එක තමයි අපිට දැන් අද වෙද්දි ප්‍රතිඵලයක් විදිහට පෙන්ලා තියෙන්නේ. එනිසා ඒගොල්ලන්ට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කඩන්න, එහෙමත් නැත්නම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තියෙන මහින්ද රාජපක්ෂ බලවේගය බිඳින්න අද නෙමෙයි වමනා වෙලා තියෙන්නේ මන් දන්න විදිහට 2015ටත් එහා ඉඳලා. ඒ නිසා තමයි 2015 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නැතත් රාජපක්ෂ බලවේගය මේ රටට සංවර්ධනය ගෙනාවු යුද්ධෙ නිට්ටාවට ඉවර කරපු ඒ රාජපක්ෂ බලවේගය බිඳින්න එදා කඳවුරු බැඳගත්තේ. ඒ කඳවුරු බැඳගත්තු අයගෙන් 150ක් 60ක් 70ක් ඍජුව සම්බන්ධ වෙච්ච අයගෙන් 150ක් 60ක් 70ක් නැවත මේ කඳවුරට ඇවිල්ලා අපේ දේශපාලන ව්‍යාපාරයට ඇවිල්ලා අර බැටළු හැම පොරෝගන ඇවිල්ලා වෘකයේ විදියට දැන් ආයේ අද අනිත් පැත්තට ගිහින් ඉන්නවා. ඒ වගේම ඒ තීන්දුව හොඳ වෙන කාලෙට, එහෙම නැත්නම් කඩාකප්පල්කාරී තීන්දුව සාර්ථක වෙන කාලෙට යන්න ඕන කියපු පිරිසකුත් අර කණ්ණෑමත් එක්ක එකතු වෙලා ගිහින් තියෙනවා. ඉතින් අපි ඉදිරියේදීව නංගන් ඇතු එලි කරනවා. සාක්ෂි තියෙන්න ඕනනේ අපිට පුවත්පත් සාකච්ඡාවකට ඇවිල්ලා කියනවා නම් හරි තොරතුරු තියෙනවා. අපි ළඟ දැන් තොරතුරු එකින් එක ගොනු වෙලා ගැට ගැහිලා එකතු වෙලා ඒකාබද්ධ වෙලා ඉන්නේ. ඒ නිසා මම ඒකයි කිව්වේ මේ යම් යම් අය පිල්මාරු කිරීම ඇතුලේ ඒවා හෙට අනිද්ද වෙද්දි තහවුරු වෙනවා. ඒ සියල්ල 100% තහවුරු කරගත්තාම නැවත පුවත්පත් සාකච්ඡාවෙන් අපි ඒ දේ දැනුම් දෙනවා. ඒ නිසා අපි නැවතත් අවධාරණය මතක් කරලා කියනවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාක්ෂිකයට සහ සංවිධායකවරයාට සහ ගමේ ඉන්න ක්‍රියාකාරිකයට අපි හඳුන්වන මහ පොළවේ අපේ මිනිස්සුන්ට අපි ගෞරවයෙන් කියනවා මේන වෘකයන්ට අහුවෙන්න එපා. බැටළු හැම පොරෝගන එන්නේ ඇතුලේ ඉන්නේ වෘකයා. ඒ නිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වැඩසටහන UNPA සංවිධායකවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවත්, එහෙමත් නැත්නම් වෙනත් දේශපාලන පක්ෂවල මේ සංවිධායකවරුවත්, එහෙමත් නැත්නම් ස්වාධීන වුණයි කියන වෙනත් අය එක්කවත් සාකච්ඡා කරන්න බෑ. ඒ නිසා ඒක සාකච්ඡා කරන්න අපිට පාර්ලිමේන්තුව නැතත්, අපිට ඇමතිතුර නැතත්, අපේ ගම් මට්ටමේ මේ වෙද්දි ඉදිරියට ඇවිල්ලා කටයුතු කරන මහ දැවැන්ත බලවේගයක් ඉන්නවා යම් යම් දිස්ත්‍රික්කවල. ඒ දිස්ත්‍රික්කවල ආයේ කටයුත්ත ඔබ තමුන්නාන්සලක සාකච්ඡා කරයි. නිසා මොකද මම මේ කාරණාව නැවත නැවත කියන්නේ අද වෙද්දි අපිට දැනෙලා තියෙනවා අපේ දිස්ත්‍රික්කවල වෙනත් දිස්ත්‍රික්කවල මේ පොහොට්ටුවේ සාකච්ඡාවක් කියලා අපේ ජනතාව එකතු කරනවා. බෑ පේනවනේ. ඔයගොල්ලෝ හොඳට දැකලා ඇති. ඔය සාකච්ඡාවල පින්තූර ටිකක් අරන් බලන්න. ඔය පින්තූරවල බෙලි කඩාගෙන ඉන්නේ අපේ පාක්ෂිකයෝ ගිහිල්ලා. ඔය රැස්වීම්වල කනස්සල්ලෙන් ඉන්නේ. ඔය මේ අත්පුඩි ගස්සන්න කියනවා, කෑ ගහන්න කියනවා, කාටත් එහෙම උද්‍යෝගයක් නැහැ. ඇයි? ඒගොල්ලෝ ගිහින් තියෙන්නේ දන්නේ නැතුව වැරදි තැනකට. ඒගොල්ලෝ තුස්නිම් බූත වෙලා ඉන්නේ. ඒගොල්ලෝ බය වෙලා ඉන්නේ. ඇයි? කැඳෙව්වේ අහවලා එනවා කියලා ආවේ වෙන කෙනෙක්. ඉතින් ඒ නිසා මේ වෘකයා බැටළුහම පොරෝගන මේ ගෙනහිල්ලා තියෙන වෘකයාගේ කොටුවට කියන එක දැන් දැනිලා තියෙනවා. ඒ නිසා අපි අපේ ඉන්න ඒ පාක්ෂිකයව ආරක්ෂා කරගන්න අපි වැඩපිළිවෙලක් සූදානම් කරලා තියෙනවා. ඒ නිසා ඔය එන අයට අහු වෙන්න එපා කියන එක මම පැහැදිලිවම කියනවා. ඉතින් ඒ නිසා මට මෙන්න මේ කාරණාව තමයි අපිට අවධාරණය කරන්න තිබුණේ.